ඉදිරියේන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් රනිල්, සමගි ජන බලවේගයෙන් සජිත්, ජාතික ජන බලවේගයෙන් අනුර කියලා අපේක්ෂකයන් 3 දෙනෙක් ඉදිරිපත් කිරීම සම්පත්නාස්තිය. ඒ වෙනුවට මේ සන්ධාන 3 නම් 3 වචනේ අරගෙන එක්සත් සමගි බලවේගය කියලා තනි සන්ධානයක් හදලා ඒකේ එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම හොඳටම ප්‍රමාණවත්. ඇයි අපි එහෙම කියන්නේ? මේ තුන්ගොල්ලගෙම ප්‍රතිපත්තිය එකයි. මේ තුන්ගොල්ලගෙම ආර්ථික ප්‍රතිපත්තිය වැල්පාලමෙන් එතරවීම. මේ තුන්ගොල්ලගෙම දේශපාලන ප්‍රතිපත්තිය රට ජාතීන් ජනවර්ග අනුව බෙදලා ජාතිවාදී නීතිගත කරලා ජාතිවාදී ගිනිදැල්වලින් සදා දැවෙන රටක් නිර්මාණය කිරීම. මේ හැමෝගෙම විදේශ ප්‍රතිපත්තිය තමයි ජුලීචන් කියපු විදියට, එලිසබෙත් හෝස්ට් කියන විදියට රටපාලනය කිරීම. එහෙනම් මේක එකම කැරට්ටලේ එක්කෙනෙක් සම්බෝලේ හදලා දෙනවා, එක්කෙනෙක් කිරට දෙනවා, එක්කෙනෙක් මිරිසට දෙනවා, අවසානයේ ලැබිලා තියෙන එකම දේ. තවත් විදියකින් කියනවා නම් රනිල් ගුරුපාට බෝතලේ දාලා දුන්නත්, සජිත් කොළපාට බෝතලේ දාලා දුන්නත්, අනුර රතුපාට බෝතලේ දාලා දුන්නත් ඔය හැම බෝතලේම තියෙන එකම වසපානේ, බිව්වොත් ලක්මාතාව මැරෙනවා. අද අපිට ඕනි බෝතල් මාරු කරලා මාරු කරලා හති වැටලා ඉන්න ජාතියට අද ඕනි බෝතල් මාරු කරනවා වෙනුවට පානය මාරු කරලා වසපානය වෙනුවට ජයපානය මේ බෝතලට දාගන්න. ඔන්න ඔය බලාපොරොත්තුවෙන් තමයි 169ක් ජනතාව එකතු වෙලා මේ 3 දෙනාම එකට නායකත්වය දුන්න යහපාලන ආණ්ඩුව පරාජය කරලා අලුත් ආණ්ඩුවක් ගෙනාවේ. ජාතිය අවාසනාවට අපි රට බාර දුන්නු නායකයා අපේ බලාපොරොත්තු කඩ කරලා රට අපේ හතුරුපිලේ නායකයට බාර දීලා පැනලා ගියා. හැබැයි රට බාර දුන්නු පුද්ගලයා අපේ බලාපොරොත්තු කඩ කළ පළියට අපිට අපේ මව්බිම වෙනුවෙන් සීන දකින්න එක නතර කරන්න බෑ. අපේ මව්බිම වෙනුවෙන් අනාගත සැලසුම් හදන එක නතර කරන්න බෑ. එහෙනම් අපි ගැන විශ්වාසයේ තියලා අපට ඡන්දි දුන්නු ඒ 169 අනාගත බලාපොරොත්තු බොඳ කරන එක අපිට කිසිසේත්ම කරන්න බෑ. අපි වැරදුන තැන නිවර්දි කරගෙන යලි ගමන ආරම්භ කරන්න ඕනි. නතර වෙලා තියෙන තැනින් ගමන ආරම්භ කරලා එදා අපි ජාතියේ ඉදිරියේ හදාගත්ත ඉදිරි සැලැස්ම, අපේ ලක්මාතා පිළිම අපි දැක්ක සීනේ මේ මහ පොළවේ පැල කරන තුරුම අපි ඉදිරියට ගමන් කළ යුතුයි. එහෙ විනුවට කවුරු හරි හිතනවා නම් අපි 2019 එකතු වෙලා පරාජය කරපු යහපාලන ආණ්ඩුවේ නායකයන් වෙන අනුරට හරි සජිත්ට හරි රනිල්ට හරි රට බාර දීලා රට ආපහු 2015 ගෙනියන්න ඕනි කියලා මම හිතන්නේ රටට ආදරේ කිසිම කෙනෙක් එහෙම හිතනවා ඇති කියලා. එහෙනම් ඔබ ඇත්තටම රටනවලක්ෂයේ කෙනෙක් නම්, ඔබ තවමත් මව්බිම ගැන ආදරෙන් බලාපොරොත්තු රඳවගෙන ඉන්නවා නම්, මව්බිම වෙනුවෙන් ඒ බලාපොරොත්තු මහබලුවේ පැලවෙනවා දකින්න කැමති නම්, ඔබ ලෝකේ මොන මුල්ලේ ජීවත් වුණත්, ඔබ මොන දේ රැකියාවක නිරත වෙලා හිටියත්, ඔබ විවිධ පාට ගැන එකතු වෙන්න අනුමාන සිතමින් හිටියත්, හෙට හවස ඔබ ඇත්තටම රට ආදරේ නම් ඔබ සිටිය යුත්තේ නුගේගොඩ අපිත් එක්කයි කියන එක අපි සිහිපත් කරනවා.